අධිකරු ජනාධිපතිතුමනි, මගේ මතකය මීට වසර 25කට ඉවතට දිවයන ඈතට දිව යනවා. 1993 හරියටම මීට වසර 25කට පෙර ඉතිහාසයක් තීරණාත්මක දවසක අමරසිරි දොනංගොඩ මැතිතුමන් සමග රිචඩ් පතිරණ ඇමතිතුමන් සමග ඔබතුමන් මේ කොටු දොරකඩ අභියසදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ දුර්දාන්ත රජය විසින් අමරසිරි දොනංගොඩ මැතිතුමන්ට දකුණේ මහමැතිකම නොදෙන්නට එස වූ බාධක වීරත්වයෙන් පෙරළූ හැටි මට සිහියට නැගෙනවා. ඔබතුමන් එදා ඒ ප්‍රකට කළ වීරත්වයෙන් දකුණ වමට හැරවිලා ලංකාවේ අලුත් දේශපාලන ගමනක් නිර්මාණය වුණා. ඔබතුමන් ඒ වීරත්වයෙන්ම මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙලා මේ රටේ මානව නිදහසට එරෙහිව එසවී තිබුණු ඒ ත්‍රස්තවාදී බාධකය මුලිනුපුටා දැමුවා. ඔබතුමා ඒ වීරත්වයෙන්ම අපේ රටේ සමාජ සංවර්ධනයට එරෙහිව ඉදිවෙලා තිබිච්ච, අපේ රටේ ආර්ථික සංවර්ධනයට එරෙහිව ඉදිවෙලා තිබිච්ච බාධක සියල්ල බිඳ දැම්මා. ඔබතුමාගේ වාසනාවට, ලංකා මාතාවගේ වාසනාවට ඔබතුමාගේ පාලන කාලය තුළ අපේ කුඹුරු කෙත්වතු සරුසාර වෙලා මේ රටේ මධ්‍යම පාන්තික ආර්ථිකයක් බිහිවෙච්ච බව අපි සතුටින් බලාගෙන සිටියා. හැබැයි අපේ අවාසනාවට, රටේ අවාසනාවට ඒ අපි ආපු ශක්තිමත් ආර්ථික ගමන, අපි ආපු ශක්තිමත් මධ්‍යම පාන්තික ගමන 2015 ජනවාරි මාස එක් අඳුරු දිනයක අවසන් වුණා. ඉනික් පිටිව එළඹුණු රාජකීය ගජමිතුරු හොර හවුල් ආණ්ඩු පාලනය යටතේ මේ රටේ අගමැතිවරයාගේ ගජමිතුරන් මහ බැංකුව සොරකම් කරන හැටි, මේ රටේ රාජ්‍ය දේපළ විකුණන හැටි, මේ රටේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීන් මහදවාලේ පගා අල්ලස් ගන්න හැටි මේ රටේ ජනතාව පිළිකුලෙන් යුතුව බලා සිටනවා. අන්නේ පිළිකුල් සහගත හැඟීමෙන් මේ ආණ්ඩුව දිහා බලා සිටින ජනතාව ඔබතුමන්ගේ රාජ්‍ය පාලනයේ නැතිකමේ අඩුව දැනිලා නැවත වතාවක් මේ රට ඔබතුමන්ගේ පාලනය යටතේ අරගෙන යන්නට පළාත් පාලන මැතිවරණයේදී විජයග්‍රහණය අපිට ලබලා දුන්නා. අන්නේ විජයග්‍රහණය ලංකාවේ පළාත් පාලන ආයතන වලින් අපිට ලැබෙනකොට අපි ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 බලය ඔබතුමන් යටතේ අපේ කණ්ඩායමට ලබා ගන්නට පුළුවන් වෙච්ච බව අපි ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා. ලංකාවේ පළාත් පාලන ආයතන සියල්ලෙහිම බලය අපිට හිමි දිස්ත්‍රික්ක දෙකයි තිබෙන්නේ. ඒ දිස්ත්‍රික්ක දෙකෙන් එකක් ගාල්ල දිස්ත්‍රික්කයේ බව අපි ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා ඒ විජයග්‍රහණය අපට ලබා දීපු ගාල්ල ජනතාවත් එක්ක මේ මැයිදිනය සමරන්නට ඔබතුමන් ප්‍රමුඛ, මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අපිට ලබා දුන් අවස්ථාව අපි ඊටම ගෞරවයෙන් අගය කරනවා. ඒ වගේම ඒ පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම පළාත් පාලන ආයතනයකටම ගමන් කරමින්, ඒ වගේම මේ මැයිදින රැළිය ශක්තිමත්ව සංවිධානය කරන්නට අපිට ශක්තිය ලබා දෙමින් ධෛර්යයක් වෙච්ච බැසිල් රාජපක්ෂ ඇමතිතුමාව මම ඊටම ගෞරවයෙන් කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම මේ මැයිදින රැළිය සාර්ථක කරගන්නට රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමන්, ප්‍රසන්න රණතුංග මැතිතුමන් ඇතුළු ඒ ජනතා නායකයින් අපිට ලබා දීපු සහයෝගය පිළිබඳව මම ඊටම කෘතවේදීව සිහිපත් කරනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඒ පළාත් පාලන මැතිවරණයෙන් මේ රටේ නව දේශපාලන මංපෙතක් විවෘත වෙලා තියෙනවා. අපේ ඇස් මානයේ ඔබතුමන්ගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව ඉතාම නුදුරේදී මේ මාතෘභූමියේ ගොඩ නැගෙන බව අපි සෑම කෙනෙකුටම බොහොම පැහැදිලිව පෙනෙනවා. අපි ඒ ගමන ශක්තිමත්ව යන්නට අවශ්‍යයි. අපේ පරාජයෙන් පස්සේ අපිට ධෛර්ය දෙන්නට ලක්ෂ ගණන් පිරිස් අපිත් එක්ක එකතු වුණා. අපි පාදයාත්‍රා ගියා, ජනഘോഷා කළා, උද්ඝෝෂණ රැලි ලංකාව පුරා පැවැත්තුවා. ඒ බලය පළාත් පාලන මැතිවරණයේදී මූර්තිමත් වුණා. නැවත අපි ඒ බලය මේ භූමියේ ගොඩනගන්නට අවශ්‍යයි. ඒ වෙනුවෙන් සහයෝගය දෙන ලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය අම්මට තාත්තට, සහෝදරයට සහෝදරියට අපේ ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. අපි මේ ගමන ශක්තිමත්ව අත්වැල් බැඳගෙන යමු. අපි ලබන අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව අපේ මාතෘභූමියේ බිහි කරන්නට එකතු වෙලා කටයුතු කරමු කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. අපි හදනේ අපේ ආණ්ඩුව මේ රටේ තරුණයින්ගේ සිහින සැබෑ කරන, මේ රටේ වැඩිහිටියන්ගේ සමාජ සුරක්ෂිතභාවය ඇති කරන, මේ රටේ දුක් විඳින ගොවියා කම්කරුවට මේ අතහිත දෙන, ඔවුන්ගේ ආර්ථිකය වඩාලන අපේ ආණ්ඩුවයි.
අපි ආණ්ඩුව හදන්නට අත්වැල් බැඳගෙන පෙරගමන් යමු කියමින් ඒ වෙනුවෙන් ශක්තිය දෙන ගොවිකම්කරු ජනතාවට ජය වේවා මේ රටේ පොදු මහ ජනතාවට ජය වේවා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ජය වේවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයෙන් ජය වේවා කියා බතමින් නිහඬ වෙනවා සෑම දිනකටම බොහොම ස්තුතියි